නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාවනා මාර්ගයේ එක සිත සකස් කිරීම භාවනාවේ මුල් අදහස හිත සකස් කිරීමය. ඔබ නොයෙක් දේ හදා වඩා පුරුද්දක් ඇත්තෙකු විය හැකිය. සමහර විට ඔබ එසේ හැදූ වැඩූ දෙයින් ඔබේ බලාපොරොත්තු සිදු වෙන්නටත් ඇත. සමහර විට සිදු නොවන්නටත් ඇත. හරි නොගිය දෙය එසේ හරි නොගියේ ඇයිදැයි ප්‍රශ්න කරතොත් ඊට දිය යුතු හොඳම පිළිතුර එය හරිහැටි නොකළ නිසාය යනුයි. භාවනාවේ ප්‍රතිඵල වරදින්නේ නැත. ඒකාන්තයෙන් ප්‍රතිඵල ලැබෙන බව සිතා බලවත් විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුක්තව භාවනාව පටන් ගත යුතුය. අනුන් කියන නිසා නොව හොඳ විශ්වාසය උපදවාගෙනම භාවනා මාර්ගයට බැස්ස යුතුය. හිත හදා ගැනීමේ කාර්ය කළ යුත්තේද හිතෙන්ම නිසා හොඳ හිතක් මෙහිදී ඕනෑ බව ඔබට තේරුම් යා යුතුය. මෙයට උදව් ගැනීමට ලෝකේ ගැන සිතිය හැකිය. අද ලොව පුදුම දේ හදාගෙන තිබෙන්නේ සිතින් සිතා නොවේද? ඒ දේ අනුව සිතීමේදී භාවිත සිතක 이르දිය කෙබඳුද යන්න ඔබට සිතාගත හැකිය. දිනපතා අපේ වැඩ කටයුතු වලට සම්බන්ධ වී අපේ හිතේ බලය ක්‍රියා කරන හැටි අපට තේරුම් ගත හැකිය. අපේ ඕනෑ එපාකම් අනුව දිව, දත්, උස්ම, අත්පා යන මේවා පුදුම විදිහේ වැඩ රැසක යෙදෙන්නේ හිතේ අනදීම අනුය. සිතේ බලයට ඕනෑකමත් පුරුද්දත් එක්වූ විට කරන්නට බැරි දෙයක් නැත. සිත සකස් කරගත යුත්තේ ඒ විදියටයි. අපේ බලාපොරොත්තු හරිහැටි හරියන විදියටයි. භාවනාවේ යෙදෙන්නාද අනිත් සියල්ලට වඩා හොඳින් භාවනා කර්මයේ ප්‍රතිඵල ලබා දෙන විදියට සිත සකස් කරගත යුතුමය. භක්තිය, ශ්‍රද්ධාව, ඡන්දය, නොපසුබට උත්සාහය, යෝනිසෝ මනසිකාරය, නුවණින් සැලකීම යන මේවා දියුණු කර ගැනීම නිසා භාවනා කර්මයට සුදුසුව සිත සකස් වෙයි.